ඉස්සර අපේ ගමේ හැම අවුරුද්දකම කවි මඩුවක් එක්ක සල්පිලක් කරනවා. ඉතින් ඒ සල්පිලේ කවි කියන්නේ ගමේ ඉන්න මිනිස්සු. මිනිස්සුන්ගේ අඩුපාඩු තමයි ඒ කවි වලින් කියන්නේ. ඒක හරියට නිකම් මේ හින් පාස් කරනවා වගේ දෙයක්. ගමේ ග්‍රාම සේවක මහත්තයාගේ අඩුපාඩු, එතකොට පොලිසිය ලොකු මහත්තයාගේ අඩුපාඩු. හැබැයි ඒ කවුරුත් ඒ කවි කියන මාමත් එක්ක අමනාප වුණේ නෑ. තමන්ගේ අඩුපාඩුව කියන කවිය අහලා මිනිස්සු hina වුණා කියලා අර කවිය කියපු මනුස්සයාට කවුරුත් ගහන්න ගියේ නෑ. ඒ වෙනුවට ඒගොල්ලෝ කරේ තමුන්ගේ අඩුපාඩු හදාගත්ත එක. ඒත් මං ඊයේ නිවුස් එකක දැක්කා මේ සෝෂල් මීඩියා නියාමනය කරන්න හදනවා කියලා. නියාමනය කරන්න හදනවා කියන වචනේ තේරුම හරියටම කියන්න මන් දන්නේ නැහැ. හැබැයි මට එක දෙයක් තේරෙනවා. ඉස්සර අපේ ගමේ පිළිගත් මිනිස්සෙකි අදහස් ප්‍රකාශ කිරීමට තියෙන අයිතිය නේද මේ නැති කරන්න හදන්නේ කියලා. කෝලම් නාට්‍ය, සොකරි නාට්‍ය, ජන නාට්‍ය, ජහුට නාට්‍ය වල විතරක් නෙමෙයි. කොහොඹා කංකාරිය පහත රට තොවිල් පොවිල් වල පවා මිනිස්සු පාලනය කරන රජුරෝ මැති ඇමතිවරු උපාසයට ලක් කළා. මිනිස්සු ඉල ඇදලකන් hina වුණා. එයාලා උපාසයට ලක් කරේ ඒ තනතුරු ගැන තරහින් නෙමෙයි. ඒත් ඒගොල්ලෝ ජනතාවගේ මතය තමුගේ නිර්මාණ ඇතුලේ අරගෙන ගියා. පොලිස් කෝලම, අඬබෙර කෝලම කියලා කියන්නේ අද ෆේස්බුක් වල තියෙන පොලිසිය විවේචනය කරන, මාධ්‍ය විවේචනය කරන ඒ කාලේ පෝස්ට්ම තමයි. වෙනස අද අකුරු වලින්, ෆොටෝ වලින් කරන ටික ඒ කාලේ මිනිස්සු රඟපාල පෙන්නවා. තමන්ව විවේචනය කළා කියලා රජවලු කෝලම් නාට්‍ය තහනම් කළේ නැහැ. ඒවට වැටබඳින්න ගියේ නැහැ. ඒත් අද එහෙම විවේචනය කරන කෙනාව මුලින්ම බය කරනවා, ඊට පස්සේ නැති කරනවා, දැන් වාරණය කරන්න හදනවා.